ගුවන් යානාවලට පොඩ්ඩක් හරි ලැදිකමක් තියෙනවා. මුළු බස් එකටම අඩන්න නැතුව ගිය එකම ගෑනු දරුවා මං විතරයි. ඔය ඇඳුමට නැගල මං මගේ සෙරමෝනියල් එක පිටින්ම මගේ දානිල ඇඳුම උනේ ඒක. ඒ පිටින්ම මං හොඳටම ඇඬුවා. සාමාන්‍යයෙන් හමුදාවක සේවය කරන ඕන කෙනෙක් නීති දෙකකට යටත් වෙනවා. ඔබට වැඩිපුර සලකලා, මට වැඩිපුර සලකලා, මට වැඩිපුර ඩියුටි දාලා, තව කෙනෙකුට වැඩිපුර අඩුවෙන් ඩියුටි දාලා, ඔය විදිහට හමුදාවක වැඩ කරන්නේ. මම ගොඩාක් දේවල් අපි කියන්නේ දොඩම් ගොඩ වගේ බදා ගන්න යන කෙනෙක් නෙමෙයි. මගේ නිවස ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඊට පස්සේ මගේ නිවස බවට පත් වෙන ජාතික රූපවාහිනිය. ඒ ගුවන් හමුදාව තුළ ගත කර ජීවිතේම කොටසක් තමයි ගෙදර දැනටත් ගත කරන්නේ. අද දවසේ වෙන දේවල් වගකීමකින් යුතුව දැනගන්න නම් අපි බොහෝ දෙනෙක් නරඹන්න පුරුදු වෙලා ඉන්නේ අපේ ජාතික රූපවාහිනිය. එදා ඉඳන් එහෙමනේ සැලලිහිණි කුරුල්ලා කියන දේවල් දැනගන්න අපි බොහොම උනන්දුවෙන් රූපවාහිනිය බලනවා. මේ රූපවාහිනියේ තිරයෙන් අපි දකින ප්‍රවෘත්ති නිවේදිකාවක් එක්ක තමයි තරුණියට ඉඩක් 18+ with කැලුම් අද මේ කතාබහින් මම ඔබත් එක්ක එකතු වන්නේ. ඇය මේ කතාබහට මම එකතු කරගන්නේ ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක්ම වීම හින්දම නෙමෙයි. විශේෂ හේතුවක් තියෙනවා. ඒ ගැන අපි කතා කරමු. ඇය නමින් දිස්නා යමුනා කුමාරි. දිස්නා ඔබ බොහොම ආදරෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් කියලා මයා. දිස්නා යමුනා කුමාරි. දිස්නේ දින දිස්නා විදියටයි අපි බොහෝ දෙනෙක් දිස්නට කතා කරන්නේ. කාන්තිමත් රූපයක් තියෙන දිස්නාගේ සම්පූර්ණ නමද මේ? මගේ සම්පූර්ණ නම තමයි දිස්නා යමුනා කුමාරි. දිස්නාගේ උපත සිදුවන්නේ? මං උපත සිදුවන්නේ කියන්නේ මං කොළඹ තමයි ඉපදුනේ. මං දැන් පදිංචිය තියෙන්නේ ස්ථිර පදිංචිය පොල්ගස්සෝවිට. පවුලේ තොරතුරු? පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි. ඒ කියන්නේ පවුලේ එකම දරුවා මමයි. එකම දරුවා? ඔව්. අධ්‍යාපනය ලබන්නේ? අධ්‍යාපනය ලබනවා මම පාසල් දෙකකින්. එකක් අම්බලන්ගොඩ සිරිපති විද්‍යාලය, ඉන් අනතුරුව උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන්න කැස්බෑව හර්මන් මයිනර් විද්‍යාලයට ඇතුළත් වෙනවා. මොකද්ද මේ අම්බලන්ගොඩ සහ කැස්බෑව අතර කතාව? හැබැයි මේක අම්බලන්ගොඩේ කොට මේක ගාලු අම්බලන්ගොඩ නෙමෙයි අයියේ. මේ අම්බලන්ගොඩ ග්‍රාමයේ පිහිටලා තියෙන්නේ හොරණ පැත්තට වෙන්න. එහෙම නැත්නම් අපි කියනවා පොල්ගසෝවිට පැත්තට වෙන්නත් තියෙනවා එහෙම ග්‍රාමයක්. මං අදනේ ඒ කතන්දරේ දන්නේ. හොරණ පැත්තට වෙන්නත් අම්බලන්ගොඩක් තියෙනවා කියලා. හැබැයි කොහොම නමුත් පාසල් දෙකක අධ්‍යාපනය ලබන දිස්නා උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබනවා. උසස් පෙළ දක්වා ඉගෙන ගන්න අතරතුරේදී ඒ කාලෙත් මේ කතනේට දස්කම් දක්වනවද? ඔව් අනිවාර්යෙන්ම. පාසල් යන කාලේ? පාසල් යන කාලේ ඉඳලා මගේ කතනේට දක්ෂතා තිබුණා. විවාද කණ්ඩායමේ හිටියත්? විවාද කණ්ඩායමේ හිටියා. විවාද කණ්ඩායමේ හිටපු බව නම් අපිට හිතා ගන්න පුළුවන් මේ තියෙන කටත් එක්ක. එහෙම නේද? එහෙමයි. අධ්‍යාපනය ලැබන කාලේදී මොනවද දිස්නාගේ විශේෂ දක්ෂතා තියුනේ? මෙහෙමයි කලුම අයියා, මම අධ්‍යාපනය ලැබන කාලේ ගොඩක් දුරට අධ්‍යාපනයට අමතරව මට නර්තන හැකියාව තියෙනවා. ඒ වගේම මට ගායන හැකියාව, චිත්‍ර අඳින්න පුළුවන්, කවි නිසදැස් ලියනවා. ඕව තමයි ඉතින් අමතර දක්ෂතා. අධ්‍යාපනය ලැබලා ඉවර වෙලා තරුණියක් විදියට සමාජයට එනකොට දිස්නා තෝරගන්නවා විශේෂිත වූ ක්ෂේත්‍රයක්. මම සාමාන්‍යයෙන් ගැහැණු ළමෙක් තෝරගන්න ටිකක් අදිමදි කරන, ටිකක් දුරට පස්සට එන රැකියාවක් තමයි මගේ ඉදිරි අනාගත ජීවිතය සඳහා රැකියාවක් විදිහට මම තෝරගත්තේ. එහෙම කිව්වම ටිකක් බයත් හිතෙනවා. දිස්නම කියන්නක මොකද්ද මේ රැකියාව කියලා? ඔව් මම තෝරගත්ත රැකියාව තමයි රැකියාව විදිහට කරන්න මේ හමුදාවට එක් වෙන එක. ඒකත් ගුවන් හමුදාවට එක් වෙන එක.
මේ වගේ යුවතියක් ගුවන් හමුදාවට එක් වෙන්න හිත හදාගන්නවා කියන එකම එක්තරා විදියක අරුමයක් නේද? පවුලේ එකම ගැහැණු දරුවා. අම්මයි තාත්තයි කොහොම හිත දුන්නද අවසර දුන්නද දිස්නට මේ ගුවන් හමුදාවට බැඳෙන්න? ඇත්තටම කැලුමයි ඒක හොඳ ප්‍රශ්නයක්. මට තිබුණ එකම අභියෝගය තමයි මට මේ කැමැති රැකියාව තෝරගනිද්දි මට මගේ දෙමාපියන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ඒවිද කියන එක. නමුත් මම අදටත් ඒක මතක් කරන්නට ඕනේ. මට එදා ඒ රැකියාවට මට අම්මා යන්න දුන්න උත්සාහය, එතකොට දිරිමත් කිරීම ජීවිතේ අද වෙනකම් වගේම මැරෙන තුරාවටම තියෙයි අම්මයි තාත්තයි ගත තීරණේ ගැන. ඇත්තටම ඒකොල්ලොත් අදටත් සතුටු වෙනවා. මමත් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. දිස්න ඇත්තම කියන්න, ඇයි මේ ගුවන් හමුදාවට බැඳෙන්න හිත දුන්නේ? එකක් ඔබ වගේම මමත් අපි හැමෝම අපේ රටට ආදරය කරනවා. ඉතින් එකක් රට වෙනුවෙන් සහ අනික ගුවන් හමුදාවේ නිල ඇඳුමට මම ගොඩාක් ආදරය කරා. ඒකයි හේතුව. ගුවන් හමුදාවට සම්බන්ධ වෙන්නේ කොයි නිලයටද? මුලින්ම අපි සම්බන්ධ වෙන්න ඕනේ සාමාන්‍ය ස්ටෙබල කියන ඒ නිලයට තමයි. එතනදී ගුවන් හමුදා ජීවිතය කියන්නේ අමුතුම ජීවිතයක්. ඒක සාමාන්‍යයෙන් සිවිල් පුද්ගලයෙක් ගෙවන ජීවිතයට වඩා ඉතාමත් වෙනස් ජීවිතයක් තමයි ගෙවන්නේ. ඉතින් මම මුලින්ම ගුවන් කාන්තා කියන නිලයට තමයි ගුවන් හමුදාවේ මුලින්ම එක්වුණ නිලය වෙන්නේ. ගුවන් කාන්තා කියන මේ නිලයට දිස්න සම්බන්ධ වෙනකොට දිස්නගේ වයස කීයද යවුද? ඇත්තරම කියනවා නම් මම උසස් පෙළ කරපු ගමම තමයි මේ ගුවන් හමුදාවට එක්වන්නේ. ඒ කියන්නේ ගැහැණු දරුවෙක් ඊට පස්සේ යුවතියක් බවට පත් වෙලා ජීවිතයේ මේ ඉතාමත් සතුටින් ගෙවන්න ඕන කාලේ මං ඉතින් රට වෙනුවෙන් සහ මගේ ආසාව වෙනුවෙන් කැප කරා මං ගුවන් හමුදාවට එක්වන්නේ වයස අවුරුදු 19. වයස අවුරුදු 19 ගුවන් හමුදාවට එකතු වෙනවා. අපිට කියන්නකෝ කොයි විදිහටද මේ ගුවන් හමුදාවට සම්බන්ධ වෙලා එතනින් එහාට ඔබේ ජීවිතය ගලාගෙන ගියේ කියලා? ගුවන් හමුදාවට සම්බන්ධ වන්නේ ඉතින් මේක අහඹු සිදුවීමක් වුණා කැලුම් අයියා. මොකද ඒකට හේතුව මම ගොඩාක් උත්සාහ කරා උසස් පෙළ නිම කරලා ඉවරලා හමුදාවට එක්වන්නට. නමුත් ඒ කාලය තුල පුරප්පාඩු වීම තියෙන්න ඕනේ අනිවාර්යෙන් අපි ඒ දෙයට එක් වෙනවා නම්. නමුත් මේ පුරප්පාඩු වීම මට හොයාගන්නට ටිකක් අපහසු වුණා. විශේෂයෙන්ම මම කොතලාවල එකඩමියකට නැත්තම් ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන තමයි කැමැත්තෙන් හිටියේ. නමුත් මම උසස් පෙළ කලාංශයෙන් කරපු හින්දා ටිකක් ඒකොල්ලෝ ඒ විෂයන් ගැන වැඩි උනන්දුවෙන් බලන හින්දා මට ඒ දෙයට යොමු වෙන්නට බැරි වුණා. නමුත් මම දවසක්දා කොහුවල මේ ගිහිල්ලා හදිසියේ ප්‍රදේශයට ගිහිල්ලා එනකොට පොඩ්ඩක් අර පොඩි පොඩි පත්තර කඩ තියෙනවනේ, ඒ පත්තර කඩේකින් පත්තරයක් අරගෙන ගෙදර ආවා. මට මතක විදිහට ඔය තියෙන දැන් කාලේ තියෙන පත්තරයක්. ඒ පත්තරය අරගෙන නිකම් පිටු පෙළ පෙළ බලනකොට මෙන්න මගේ හීනේ මෙතන ලියලා තියෙනවා පත්තරය ඇතුලේ. ඉතින් මට පුදුමාකාර සතුටක් තිබුණා ගුවන් හමුදාවට ආධුනික සෙබල සෙබලියන් විශාල ප්‍රමාණයක් බඳව ගන්නවා කියලා. මම මේ කියන්නේ ඔබට 2004 වසරේදී. එතකොට යුද්ධ කාල සීමාව යම් කිසි මට්ටමකට මේ වෙලා සාම සාකච්ඡා මට්ටමේ තමයි තිබුණේ රටේ වාතාවරණේ. ඊට පස්සේ මම මේක ඉදිරිපත් කරාට පස්සේ මං කිව්වනේ මගේ අම්මා මට මේකට ගොඩාක් උදව් කරා, මාව තල්ලු කරා කියලා. ඉතින් මම මේකට යොමු කරද්දි තාත්තා ලංකාවේ හිටියේ නැහැ, තාත්තා විදේශගත වෙලා හිටියේ. මගේ දෙමාපිය දෙන්නම මේ රජයේ රැකියාවල් කරලා විශ්‍රාමිකව ඉන්නේ. නමුත් තාත්තා රැකියාවෙන් අයින් වෙලා විදේශගතව තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ මේක දැක්කට පස්සේ මට පුදුමාකාර සතුටක් දැනුනේ. ඒ දැනුණට පස්සේ මම කිව්වා අම්ම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, මම මෙන්න මේකට ඉල්ලුමක් කරන්න කිව්වම අම්මා කිව්වා කමක් නැහැ පුතේ ඔයාගේ හීනෙනේ, ඒ හින්දා අපි ඉදිරි වැඩ කටයුතු ටික කරගමු, මම මේකට ඔයාට අවසර දෙන්නම් හැබැයි සීමා සහිත කාලයකට කියලා. සීමා සහිත කාලයකට හරි අවසර ලැබුණානේ. මේ විදියට දිස්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇතුළත් වෙනවා. මට තියෙන ගැටලුව ගුවන් හමුදාව, එහෙමත් නැත්නම් පාබල හමුදාව, නාවික හමුදාව, අපේ හමුදා තුනක් තියෙනවනේ, ඒ වගේම පොලිස් සේවයක් තියෙනවා. මේ සේවයන් හතර ගත්තාම ඇයි දිස්නට හිත දුන්නේ විශේෂයෙන්ම ගුවන් හමුදාවට බැඳෙන්න? නැවතවරක් මං ඉන්නේ අර පළවෙනි තැනටමයි. ඒ කියන්නේ ඇඳුමද හේතුව? අනිවාර්යයෙන්ම හොඳ ප්‍රශ්නයක් ඒක. මොකද එහෙම හිතන්න පුළුවන් අපි රට ජාතිය වෙනුවෙන් ආදරය කරනවා නම් ඇයි අපි බෙදීමක් වෙන්නේ කියන එක. නමුත් ඔබ කිව්වා හරියටම හරි. ඒකට හේතුව මම කියන්නේ නැහැ අනිත් හමුදාවන් වල නිලැඳුම මෙහෙමයි, මේ හමුදාවේ මෙහෙමයි කියන එක. නමුත් ගුවන් හමුදාවේ නිලැඳුම මගේ සිහියේ තිබුණා. උදාහරණයක් විදිහට මම පොඩි කවි නිසදැස් ලියලා මගේ ගෙදර බීත්තිය ලස්සන්ට මම නිලැඳුම ඇඳන් ඉන්න
චිත්‍ර ඇඳලා මම ගහලා මේ කියන්නේ අපි බිත්තියේ මේ එල්ලලා තිබ්බා. ඊට පස්සේ ගොඩක් කලාවට ඒ දවස්වල තිබුණා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගුවන් හමුදා වෙනුවෙන් සංවත්සර වෙනුවෙන් කරපු එක එක ප්‍රදර්ශන. ඉතින් මේ ප්‍රදර්ශන වලට මම අම්මත් එක්ක යනවා. ගිහිල්ලා පොඩි චිත්‍ර එතකොට තොරතුරු මේ දේවල් එකතු කරනවා. ඉතින් මගේ කාමරේ පුරාම තියෙන ඔය වගේ දේවල්. සහ මේ මම පොඩක් ගුවන් යානාවලට පොඩ්ඩක් හරි ලැදිකමක් තියෙනවා. ඉතින් ගුවන් යානා වර්ග එකතු කරලා ඒවත් මේ බිත්තියේ මේ පින්තූර එල්ලලා තියෙනවා. ඉතින් මේවත් එක්ක මගේ ඔළුව වැඩ කරේම නාවික හමුදාවටවත් පාබල හමුදාවටවත් පොලිසියටවත් නෙමෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවටම එක් වෙනවා කියන එක තමයි මගේ හිතේ මුලින්දම තිබුණු අදිෂ්ඨානය වුණේ. දිස්න මේක ටිකක් හරි අමුතු කතාවක්නේ. දිස්න වගේ තරුණ යුවතියක් පාසල් අධ්‍යාපනයේ ලබන කාලෙදී කාමරේ ෆ්ලයිට්ස් වල නැත්තම් ප්ලේන් වල මේ පින්තූර එල්ලගෙන ඉන්නවා කියන එක ටිකක් හිතා ගන්න අමාරුයිනේ. ඔව් කැලුම් අයියා, ඒකත් හොඳ දෙයක්. මොකද මේ සාමාන්‍යයෙන් ගැහණු ළමෙක් ආදරය කරන්නේ පොඩි කාලේ ඉඳලා බෝනික් එකට නැත්තම් ලස්සන ටෙඩි බෙයා කෙනෙකුටනේ. මමත් ඒ දේ තාම තියෙනවා. මම දැන් යෝතියක් වෙලත් මගේ කාමරය මගේ ගෙදර මම සාමාන්‍යයෙන් ගොඩාක් ආදරය කරන්නේ ඒ වගේ පුංචි පුංචි දේවල් වලට. ඉතින් ඒ වගේ මට හිතුණා මේ යනකොට මේ මම මේ වගේ ගුවන් යානයකට ආදරය කරනවා. මේ ගුවන් යානා පදවන ගුවන් නියමයකට මම මේ විදිහට මම දකින්න කැමති. එතකොට මේ ගුවන් හමුදාවේ කාන්තාවක් මම මේ විදිහට දකින්න කැමති. ඉතින් ඒ නිලයන් එක්ක තමයි මගේ පොඩි කාලේ ඉඳලා නිලයන් කියලා කියන්නේ ගුවන් හමුදාවේ නිලයන් එක්ක තමයි බැඳීම තිබුණේ. ඉතින් ඒවත් එක්ක තමයි මම ගොඩාක් ආදරය කළා. මට කොහොම හරි ඒ මගේ හීනෙ හැබෑ කරගන්න පුළුවන් වුණේ. දිස්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කාන්තා සෙබලියක් විදිහට සම්බන්ධ වෙනවා. කොහොමද මේ අත්දැකීම? ඒකනම් දැනට මතක් වෙනකොටත් හරි සුන්දර අත්දැකීමක් කැලුම් අයියා. ඇත්තටම සුන්දරද නැත්නම් කටුකද? ඇත්තටම සුන්දර සහ කටුක මේ දෙකම තියෙනවා. ඉතින් ඒක තමන්ගේ සිතීම සහ තමන්ගේ දක්ෂතාවය අනුව තමයි ඒක කටුක බවට පත් වෙන්නේ. මුලින්ම ගුවන් කාන්තාවක් විදිහට අපි එකතු වුණාට පස්සේ ගුවන් හමුදාවට අපි හැමවිටම මම ගුවන් හමුදාවේ 16 වෙනි කාන්තාව බලගනේ තමයි නියෝජනය කළේ. ඉතින් මගේම සහෝදර සහෝදරයන් මේ වෙද්දී දැන් ගුවන් හමුදාවේ විශ්‍රාම ගිහිලා තියෙනවා. ඉතින් ඉතාමත් ලොකු පිරිසක් එක්ක අපි මුලින්ම දියතලාව ගුවන් හමුදා කඳුරට යොමු කරා. එහිදී ඇත්තරම කියනවා නම් මාස 6ක යුද පුහුණුවක් ලැබුවා අපි හැමෝම. මොන වගේ යුද පුහුණුවක්ද? මට නිකන් කියනකොටත් පොඩ්ඩක් ඇඟ හිරි වැටෙනවා. මේ දිස්න වගේ තරුණියක් යුද පුහුණුවක් ලැබුවා කියනකොට අනිවාර්යෙන්ම එතනදී ඇත්තටම කියනවා නම් අපි සිවිල් සමාජයෙන් වෙන් වෙලා කොහොමද අපි හමුදාවට එකතු වෙන්නේ සහ සිවිල් ජීවිතේ මිදිලා අපේ ජීවිතේ අපි කොහොමද රටදැය වෙනුවෙන් කැප කරන්නේ කියන දේ සහ වෙලාවට වැඩ කිරීම විනය, එතකොට අපි තැනකට ගිහිලා කොහොමද හැසිරෙන්නේ, කතා කරන්නේ, අපි කොහොමද ඇඳුමක් ඇඳගෙන යන්නේ, මේ හැම දේකම අපිට හරියට නිකන් පාසලක වගේ. මට කියන්න පුළුවන් ගුවන් හමුදාව කියන්නේ මගේ දෙවනි පාසල. ඉතින් මේ පාසලදී අපිට කියලා දෙනවා විශේෂයෙන්ම අපි කැලෑවකට ගියොතින් අපි කැලෑවට අනුගත වෙන්නේ කොහොමද, අපි හොඳ තව වෙන තැනකට ගිහිලා වෙන ස්ථානකට ගිහිලා අපි අනුගත වෙන්නේ කොහොමද. එතකොට ඇත්තටම කියනවා නම් අපිට පාසාරම්භ කරන්න, එතකොට වෙඩි තියන්න, මේ කියන හැම දෙයක් ගැනම කාන්තාවක් කියලා නෙමෙයි බෙදීමක් වෙන්වීමක් නැහැ. ඒ හැම දෙයක්ම අපිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ අපේ යුද පුහුණුව තුළදී අපිට ලබා දීමක් සිදු කරා මාස 6ක කාලයක්. මේ මාස 6ක කාලයක් ගෙදරින් වෙන් වෙලා පවුලේ එකම දරුවා මේ විදියට ගත කරද්දී දිස්න හිත හදාගත්තේ කොහොමද ඇත්තටම ගෙදරින් වෙන් වෙලා ඉන්න? ඒක හොඳම ප්‍රශ්නයක් කළුම් අයියා. 64 දිනක් 16 වෙනි බලකණේට අයත් වුණා. ඒකල ගුවන් හමුදා කඳුරෙන් තමයි අපි ඔය දියතලාව දක්වා එකන් ගියේ. ඒ අපිව බස් රථයකින් තමයි අපේ ගැහණු දරුවන් ඔක්කොම ටික එකතු කරගෙන එකගෙන ගියේ. මොකද අපිව බාරව හිටියේ අපි කියනවා සාමාන්‍යයෙන් ඉහළ නිලයක් දරන අපි කියනවා මැඩම් කියලා අපි කතා කරන්නේ ඒ නිලයන් වලට. එතකොට ඒ ඇතුළු අපිව බලාගන්න කරන අපිට කාන්තා තව නිලධාරිනියන් පිටස එක මුළු බස් එකටම අඩන්න නැතුව ගිය එකම ගෑනු දරුවා මං විතරයි කැලුම් අයියා. ඒ අනිත් අය ඔක්කොම තමන්ගේ අම්මලා තාත්තලාත් එක්ක කතා බහ කළා, ඒකලන්ට වැඳලා ආශිර්වාද කළා. බස් එකට නැගලා යනකොට දියතලාවට යනකම් පාන්දර දෙක විතරුණ අපි හිට යද්දී මේ එතකොට ඒ බස් එකේ මුළු ගමනාන්තය දැක්වාම ඒකලෝ ඒකලගේ දෙමාපියන්ව සිහි කර කර ඇඬුවා. මම විතරයි ඉතාමත් සතුටින් මෙතෙන්ට ගිය එකම කෙනා වුණේ. ඒ කියන්නේ ඒ අයගේ කැමැත්තකින් නෙමෙයිද? ඒකලෝ හරි කැමැත්තකින් ගියේ. ඒකලගේ එකම දේ වුණේ ඒකලන්ට දෙමාපියන්ගෙන් වෙන්වීම දරා ගන්නට බැරි වීම තමයි එකම හේතුව වුණේ. මට තියෙන ප්‍රශ්නෙත් ඒකයි. පවුලේ එකම ගැහණු දරුවා මෙහෙම කිසිම දුකක් නැතුව
එක පාරට උසස් පෙළ හදාරපු ගමන් ගෙදරින් වෙන් වෙලා යනවා මාස 6කට. ඉතින් පොඩ්ඩක්වත් දුක හිතුන්නේ නැද්ද? මට තාමත් හිතාගන්න බෑ මං කොහොමද එච්චර මගේ හිත හයිය කරගත්තේ කියලා. මගේ අම්මා මේ තමයි වෙලාවේ හිටියේ, ලංකාවේ හිටියේ නැහැ තාත්තා. නමුත් මට හිතාගන්න බෑ මං කොහොමද ඒ තීරණය ගත්තේ කියලා. මං පුදුමාකාර සතුටකින් ගියේ. මං අනිත් අයවත් මොකද එදා තමයි අපි 64 දෙනාම හමු වුණේ. අපි අනික අපි සම්මුඛ පරීක්ෂණ කිහිපයකට මුහුණ දීලා ඒක මේ අපි ලිඛිත පරීක්ෂණයක්. ඊට පස්සේ අපි කියනවා අපේ ශාරීරික ව්‍යායාම් සහ අපේ ශාරීරික පවත්වාගෙන යන්නේ කොහොමද, මෙයා ගුවන් හමුදාවට සුදුසුති කියලා මේ හැමදේම බලලා තමයි ගන්නේ. ඒ කියන්නේ පොඩි හරි මගේ ශරීර අභ්‍යන්තරේ මොනවා හෝ රෝගයක් තියෙනවා නම් මට ඒ දෙයට මුහුණ දෙන්න බැරි නම් අපිව අපේ තියෙන මුල්ම සම්මුඛ පරීක්ෂණෙන් අපිව අසමත් කරනවා. ඉතින් මෙහෙම පෙරිලා ඉතාමත් දක්ෂ හොඳ ගැහැණු දරුවන් 64 දෙනෙක් කොහොම හරි තේරුණා ගුවන් හමුදාවට. ඉතින් තාමත් ඒ සම්බන්ධතා හිම තියෙනවා ගුවන් හමුදාවෙන් මම නික්මුණත්. නමුත් ඒ එන්නේ එතනදී ඉතින් ඒ හැම දිනාටම තිබුණ එකම දේ තමයි තමන්ගේ දෙමාපියන්ව දාලා මේකට කැමති. නමුත් අම්මල තාත්තලගෙන් වෙන් වෙලා අපිට මේ ජීවිතේ කොහොම ගෙවන්න පුළුවන් වෙයිදෝ කියන සැකෙන් තමයි ගියේ. මට එක දෙයක් ඇලුම් අයියා පිටත කියන්න ඕනේ, මට ගුවන් හමුදාවට ගිහලා වෙනම හැදෙන්න හැඩගැස්වෙන්න ඉතාමත් සීමිත දෙයක් දැනගන්න පුළුවන් වුණේ. ඒකට හේතුව මම ගෙදරත් මේ හැදියාව මගේ පොඩි කාලේ ඉඳලා තිබුණා. සාමාන්‍යයෙන් උදේට මම නැගිටිනවා කම්මැලි නැතුව, මම දුවල පැනලා වැඩක් කරනවා. එතකොට මට මගේ අම්මා, එතකොට අම්මගේ අම්මා, එතකොට ආච්චි අම්මා, මේ ගෙදර පිරිස මට පොඩි කාලේ ඉඳලා දුන්න මේ තල්ලුව මට ගුවන් හමුදාවේදී තව තවත් අඩු කරගන්න නෙමෙයි තව තවත් වැඩි කරගන්න ඒකට ගොඩක් හේතු කාරණා වුණා. පාසල් අධ්‍යාපනයේ ලැබෙන කාලේ, ගෙදර ඉන්න කාලේ, ඒ කියන්නේ දිස්න කම්මැලි ළමෙක් නෙමෙයි. පොඩ්ඩක්වත් නෑ, අදටත් එහෙමයි. හොඳ ගෑනු ළමෙක්. උදේම නැගිටිනවා. අනිවාර්යෙන්ම. ගෙදර වැඩදුර කරනවා. අනිවාර්යෙන්ම. ඉතින් අම්මගෙන් කවදාවත් ඒ හින්දා බැනුම් අහලා නැහැ. නෑ, මං හරීම අඩුවෙන් බැනුම් අහන කෙනෙක්. ගෙදර මං සාමාන්‍යයෙන් බැනුම් අහන කෙනෙක් නෙමෙයි. දැනටත් ඒ ගුවන් හමුදාව තුල ගත කර ජීවිතේම කොටසක් තමයි ගෙදර දැනටත් ගත කරන්නේ. මාස 6ක පුහුණුවක් ලැබනවානේ. මේ පුහුණුව ලැබෙන කාලය අතරතුරදී දැන් බොහෝ දිනෙකට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. තරුණ ගෑනු ළමයින්ට මේ රැකියාව සුදුසුද? දිස්න බය නැතුව කියනවාද ඕනම තරුණියකට මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තමුන්ගේ ආත්ම ගෞරවය රැකගෙන මේ රැකියාව කරන්න පුළුවන් කියලා? අනිවාර්යෙන්ම කළුම අය, ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. කෙනෙකුට හිතන්නට පුළුවන් මේ වෙද්දි අපිට මේ වගේ රැකියාවකට යොමු වෙලා අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේද කියන එක. ඇත්තටම කියනවා නම් මම කියන්නේ ඕනම ගැහණු ළමයෙකුට, ඕනම ගැහණු දරුවෙකුට ඉතාමත් සුදුසුම රැකියාවක් තමයි හමුදාව කියලා කියන්නේ. එතනදී මම යුද හමුදාව, එතකොට පොලිසිය, නාවික හමුදාව, මේ ශේෂ්ත්‍රයේ ඉන්න කාන්තාවන් වගේම මම ගොඩක් දන්න තැනනි ගුවන් හමුදාව. ඉතින් ගුවන් හමුදාවට එක්ුණාට පස්සේ මට කියන්න තියෙන එකම දේ තමයි, ඇත්තරම කියනවා නම් යුවතියකට ඉතාමත්ම ඔබින තැනක්. එතකොට තමන්ගේ ඉදිරි ජීවිතය, ඉදිරි කර්තව්‍යයන් කරගන්න. හිතමු හැමදාම යුවතියක් වෙන්නේ නැහනේ, ඇය ඊට පස්සේ පෙම්වතියක් වෙනවා, ඊට පස්සේ ඇය විවාහ වෙනවා, ඊට පස්සේ මවක් වෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා තමන්ගේ දරුවන්ට පවා දීලා ඉදිරි පරම්පරාව හැඩගස්වාගෙන ගෙන යාමට පවා ඉතාමත් වැදගත් සහ ජීවිතයට ගත යුතු ගොඩාක් දේවල් හමුදාවක් තුළ පවතිනවා කැලුම්මයි. මාසෙහි පුහුණුව නිම කරාට පස්සේ දිස්නට මොකද වෙන්නේ? ඔව්, මාස 6 පුහුණුව නිම කරාට පස්සේ දියතලාවේදී තිබුණා අපිට විසරයාමේ පෙළපාලියක්. ඉතින් මේ පෙළපාලිය තමතක නොවන සිදුවීමක් වුණා, කමක් නැද්ද මං කිව්වට? මේ ඔබේ දවස. බොහොම ස්තුතියි. විසරයාමේ පෙළපාලිය දවසට තමයි අපිට අපේ දෙමව්පියන් දකින්න පුළුවන් කැලුම්මයියා. එතකන් අපි ලියුම් වලින් තමයි ගරුදෙනු කරන්නේ. මාස 6ටම බෑ. මාස 6ටම බෑ. ඒක අපිට කලින් දැනුදීමක් කරලා තමයි මේ කියන්නේ. මෙහෙමයි ඔකලන්ට මෙන්න මේ වගේ දේවල් තමයි මේ මාස 6 තුළ ගෙවන් වෙන්නේ. හැබැයි එකට කැමති වුණොත් තමයි එන්න පුළුවන්. අපි බලින් කැමති කරව ගන්නෑ. ඉතින් මේ හැම දෙයක්ම අපි පෙර දැනුවත් කිරීමක් කරනවා. ඉතින් ඒ නීතිමාලාවට යටත් වුණොත් තමයි අපිට මේ දේ කරගෙන යන්න පුළුවන් කියන එක දැනුවත් කරා. ඉතින් ඒ අනුව මාස 6කට පස්සේ දෙමව්පියන් දකින්න අවස්ථාවක් අහම ඔබට හිතෙනවා නම් ඉතින් කොයි තරම් සතුටක්ද මට වගේම මගේ සහෝදර කාන්තාවන්ට. ඒ වගේම එතනදී 16 බලගණිය සහ 110 පිරිමි බලගණිය, මේ දෙකම තමයි එකට අපි කියනවා පාස් අවුට් උනේ කියලා මේ දියතලාව ගුවන් හමුදා කඳුරෙන්. එහිදී කැලුම් අයියා ඉතින් විසරෑමේ පෙළපාලියේ දවසේ ඉතින් පෙළපාලියට යන්න කලින් අපිට දෙමව්පියෝ බලන්න දුන්නා. ඉතින් කට්ටිය
පෝලිං කරලා අපි කියනවා පෝලිං වෙලා යනවා කියලා ගිහිල්ලා දෙමව්පිය බලලා ආවට පස්සේ මට ඒ වෙලාවේ කොහොම හරි මගේ මේ වාරේ මට අපි කියනවා මිස් වුණා. ඊට පස්සේ අපි පෙළපාලින් අන ආචාර පෙළපාලින් දියතලාව ක්‍රීඩාංගණයට එතනට යද්දී අපි කියනවා පෙරට්ස් ගායක කියලා එතෙන්ට ගිහිල්ලා අපි ආචාර පෙළපාලේ වට යද්දී දැන් හැමෝම බලනවා තම තමන්ගේ දෙමව්පියෝ ඉන්නවද නැද්ද කියලා. අපිට කලින් දැනුවත් කිරීමක් කරලා තියෙනවා ඕකොල්ලන් අද අම්මලව හොයන්න එපා ඇස් වලින්, ඕකොල්ලෝ ඉන්න ඕනේ මෙතන. ඒ හින්දා ඒ වගේ වටපිට බලන්න එපා කියලා. කොහොම නමුත් මම වටපිට බලාගෙන යද්දි මට පේනවා අම්මා ඉන්නවා මේ, හැබැයි තාත්තා නැහැ. ඒකට හේතුව කළුමයි මං කියවන තාත්තා විදේශගත වෙලා හිටියේ කියලා. මම පාඨමාලාව හදාරන අතරතුරදී අම්මගෙන් ලිපියක් එනවා පුතේ තාත්තාව ලංකාවට මේ වට කතා කරන්න විදිහක් නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාගේ ආචාර පෙළපාලේ තියෙන දවසට තාත්තාවත් එක්කගෙන එන්නම් කියලා. ඉතින් මං හරි සතුටු වුණා. මං හිතුවේ නැහැ තාත්තා ආයි ලංකාවෙන් යයි කියන එක. මොකද එයා වැකේෂන් එකට තමයි යන්න එන්නේ. පස්සේ කොහොම හරි කළුමයි තාත්තා ආයි ඇවිල්ලා ගිහින් කියලා දැනගන්නේ ආචාර පෙළපාලේ වුණාට පස්සේ. මං ඉතින් ඉතාමත් දුක් වුණා අම්මයි කිව්වට පස්සේ. අම්ම ගියාට පස්සේ මං හොඳටම අපි කියනවා අර සාමාන්‍යයෙන් හමුදාවල් තියෙන අපි කියන බිලට් එක කියලා, ඒකේ අර ඩබල් බෙඩ් තමයි තියෙන්නේ. මගේ ඇඳ තමයි උඩ තිබුණේ. ওই ඇඳ උඩට නැගලා මං මගේ සෙරමෝනියල් එක පිටින්ම මගේ දානිල ඇඳුම උනේ ඒක. ඒ පිටින්ම මං හොඳටම ඇඬුවා තිබ්බ දුකට. පුහුණුවට යනකොට එක කඳුළු බින්දුවක් හෙල්ලපු නැති දිස්නා පුහුණුව නිම කරලා විසිර යන දවසේ කඳුළු පෙර පෙර අඬලා තියෙනවා. ඒ මාස 6කට පස්සේ මං එදා තමයි හොඳටම ඇඬපු දවස උනේ. එතනින් විසිර ගියාට පස්සේ ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ කොයි විදියටද? එතනින් විසිර ගියාට පස්සේ අපි එකතු කරා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරට. ඒ කියන්නේ අපි දැන් යුද පුහුණුව අවසන්. ඊට පස්සේ අපි අපේ විෂයට අදාළව පුහුණු වීමක් ලබන්න ඕනේ මාස 9ක. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නර්තනංශයේ තමයි සේවය කළේ. එතකොට අපි කොහොමද නර්තන ශිල්පිනියක් විදිහට ඉදිරියට මුහුණ දෙන්නේ, අපි නර්තන කණ්ඩායමක් විදිහට කොහොමද මුහුණ දෙන්නේ, මේ කියන දේවල් ගැන අපිට ප්‍රායෝගික සහ මේ ලිඛිතව එතනත් පාසලක් වගේ ලක්. ඉතින් ඒ සියලු කරුණු කාරණා ඒකල කඳවුරතුරදී මාස 9ක පුහුණු වීමක් ලැබුවා. ඒ පුහුණුවෙන් පස්සේ තමයි රැකියාවට යොමු වෙන්නේ. එතකොට දියතලාව කඳවුර ඒකල කඳවුර අනතුරුව මම යොමු වුණා මගේ මව් කඳවුර වෙච්ච කටුනායක කඳවුරට. කටුනායක කඳවුරට දිස්නා ඔය විදිහට යනවා. මට දැනගන්නට ඕනේ එතනින් පස්සේ කතන්දරේ. එතනින් පස්සේ ඉතින් හරි සුන්දර කාලයක් අපි ටිකක් නිදහසේ අර අපිව කූඩු කරලා තිබ්බ කිරිල්ලෝ ටිකක් විතර ඒ කූඩුවෙන් ඇරලා දොර. හැබැයි පියාඹලා නැවත කඳවුරට ආ යුතුයි. ඉතින් ඒක තමයි ගුවන් හමුදාවේ තියෙන ලාංඡනෙත් තියෙන්නේ ඇල්බර්ට් ක්‍රූස් කියන ඒ කුරුල්ලගෙත් තියෙන අර්ථේ. ඉතින් ඒ හින්දා කොහේ පියාඹා ගියත් නැවත තම ස්ථානයට පැමිණිය යුතුයි. ඉතින් ඒක තමයි ඒවත් එක්ක සුරකිමු ලකබර තේමාව මුල් කරගෙන. ඉතින් හරි ලස්සන වසර පහක් ගත කරා මේ වසර පහට අර පුහුණු වීම කාලෙත් ඇතුළත්. ඉතින් එතනදී ඇත්තටම කියනවා නම් කැලුමයි නර්තන ශිල්පිනියක්. දැන් එතකොට නර්තන ශිල්පිනියක් වුවාම එතනදී පොඩ්ඩක් අපිට සිවිල් ජීවිතය සහ සිවිල් පුද්ගලින් එක ගැටෙන්නට හම්බුණා. මොකද අපි උත්සව අවස්ථාවලට යනවා, රාජ්‍ය නායකයන්ගේ උත්සවවලට ගොඩක් ඇරුම් ලැබුණා. ඉතින් ඒ තැන්වලදී නර්තන පුහුණුව කරනවා එක දිගට. ඊට පස්සේ අපි කියන ෂෝස් වලට අපි යනවා. හැබැයි එහෙම කියලා කැලුමයි අපිට අපේ තියෙන කඳුරේ රාජකාරි වලින් නම් අඩුවක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි කියනවා නම් අපි ඩියුටිස් කරන්න ඕනේ. ඒක දිවා රැවෙන්න පුළුවන්, සරඹ පුහුණුව තියෙනවා, එතකොට අපි ආයුධ පුහුණුව, මේ හැම දෙයක්ම මේ රැකියාව ඇතුළට එකතු වෙලා තිබ්බා. මේ ගත කරපු කාලය ඇතුළතදී දිස්නගේ ජීවිතේ අමතක නොවන සිදුවීම් තියෙනවද? ඔව්, ගුවන් හමුදා ජීවිතය තුළ සමහරක් වෙලාවට කැලුමයි හැම දවසකම අමතක නොවන සිදුවීම් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. දැන් ඔබ වැරද්දක් කරොත් දඬුවම් විඳින්නේ ඔබ නේද? මම පමණයි. ඔබ පමණයි. නමුත් හමුදාවක එහෙම නෙමෙයි කැලුමයි. ඒක වෙනස්. මම වැරද්දක් කරොත් මගේ සමස්තයම දඬුවම් විඳිනවා. ඒ කොහොමද? ඒකට හේතුව එතකොට තව කෙනෙක් මගෙන් පසුව තව කෙනෙක් වැරද්දක් කරන්න බය වෙනවා.
ඇත්තරම කියනවා නම් ඒ කියන්නේ හමුදාව තුල සමානාත්මතාවයේ තමයි අංක 1. ඔබට වැඩිපුර සලකලා මට වැඩිපුර සලකලා මට වැඩිපුර ඩියුටි දාලා තව කෙනෙකුට වැඩිපුර අඩුවෙන් ඩියුටි දාලා ඔය විදිහට හමුදාවක වැඩ කරන්නේ සියලු නිලයන් එක හා සමානයි සහ ඕන්ට ආචාර කිරීම එතකොට අපි කියනවා මේ සමානාත්මතාවයේ මේ හැමදේම එක වගේ උදාහරණයක් විදිහට මම වැරද්දක් කරොත් මගේ කණ්ඩායමේ ඉතුරු 1000 දෙනාම ඒ වෙනුවෙන් අනිවාර්යෙන් දඩුවම් විඳින සිද්ධ වෙනවා. එහෙම විඳපු අවස්ථාවක් මතක් කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වගේ විඳපු අවස්ථා නම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් අර අපි කියනවා ඉස්සරහ අපේ තිබුණ සෙක්ෂන් එක නැත්තම් ඩාන්සින් ඒරියා එකේ ඉස්සරහ අනිවාර්යෙන් ඉතින් පොඩ්ඩක් ඔය අත් දෙක උස්සගෙන දුවන්න වෙනවා. නැත්තම් අපි කියනවා මම එහෙම කරන්නේ නැහැ කියලා රතු පාට, නිල් පාට, කළු පාට මේ වගේ එක එක පාට පෑන් වලින් හාෆ් ෂීට් පිටු පිරෙන්න ලියන්න වෙනවා. සමහරක් වෙලාවල් වලට ඉතින් සමහර දඩුවම් ඉතින් කියන්නත් අමාරු දේවල් තියෙනවා. ඉතින් සුන්දර දේවල් හැබැයි ඒවා මොන වගේ වැරදි වලටද ඔය වගේ දඩුවම් ලැබෙන්නේ? ඇත්තම කිව්වොත් අපි උදේට හැමදාම අපේ නිලැඳුම අපි හරියට ඇඳලා ඉන්න ඕනේ. එතකොට ඒතනදී අපි කියනවා ඒ අපිව පරීක්ෂා කරන නිලධාරිනිතුමියට නිකමට හරි ඔයා හරියට මේ නිලැඳුම ඇඳලා තිබුණ නැහැ කිව්වොත් ඉතින් නිලැඳුම පිටින්ම ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න කිව්වොත් ඔයා හිතන කැලුමයි ඔයාට පුළුවන් ඔය ඇඳුම ඇඳගෙන මේ සෙනගක් ඉස්සරහා වටේක දුවන්න බෑනේ. නමුත් අපිට ඒ දේ කරන්නට වෙනවා. ඉතින් ඔයාට මං කිව්ව ආකාරය එක එක දඬුවම් තමයි. දඬුවම එකින් එකට වෙනස් වෙනවා. දරුණු දඬුවම් නම් ලැබෙන්නේ නැහැ. මේ උදාහරණයක් විදිහට අර විශ්වවිද්‍යාල පද්ධතිවල වගේ ලැබෙන දේවල්. නමුත් ඒ දඬුවම් හරි සුන්දරයි. හැබැයි ඒක එච්චරම තමයි. අයිතනින් හැට ඒ දඬුවම කවදාවත් විඳින්න අපි වැරදි කරන්නේ නැහැ, පෙළඹෙන්නේ නැහැ. ඒක තමයි හමුදාවේ තියෙන විශේෂත්වය. හමුදාවට ඇතුළත් වෙනකොටම අම්මා කිව්වනේ සීමිත කාලයකට විතරයි කියලා. මේ සීමිත කාලය අවුරුදු 5කට පස්සේ දිස්නා නිමා කරනවා. හමුදාවෙන් එළියට එන්න හිත හදාගත්තේ කොහොමද? ඔව්, ඒකට මම හිත හදාගත්තේ මම යනකොටම ගියේ අපි කියනවා මේ දැක්මක් තියාගෙන. ඒ කියන්නේ මම මගේ වසර ගාන මේ කාලෙදී ඉවරයි. එතකොට මට ඒක ලොකු ගැටලුවක් ආවේ නැහැ. කැලුමయ్య අයින් වෙන්න ඕනේ කියන එක සහ මේ මගේ චරිතය තමයි සාමාන්‍යයෙන් මම ලැබෙන දේන් සහ මම දකින දේන් හිත හදාගන්න කෙනෙක්. මම ගොඩාක් දේවල් අපි කියන්නේ දොඩම් ගොඩ වගේ බදා ගන්න යන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ හිත මට හිතුණා දැන් මම මේ කාලෙ විද්දි අයින් වෙන්න ඕනේ. හැබැයි මගේ බාරව ඉන්න අපේ ගුවන් හමුදාවේ නර්තන කණ්ඩායම් බාරව ඉන්න නිලධාරීතුමා පොඩ්ඩක්වත් කැමතුනේ නැහැ මගේ අස්සීම් ලිපිය දෙද්දි. එයාකව තව ටිකක් හිතන්න කියන එක. ඉතින් හරි අමාරුවෙන් තමයි මේ මට අස්සීම් ලිපිය ගන්න පුළුවන් කමක් තිබුණේ. මොකද ඒකොල්ල කිව්වේ තවදුරටත් හැදීනේ කියලා. නමුත් මං කෝ නැහැ, මගේ සමුගැන්ම මේ කාලේ වෙද්දි වෙන්න ඕනේ, මං ඒකට කැමැත්තෙන් ආවා කියලා. මං වගේම තව සහෝදරයන් 5 දෙනෙකුත් සමුගත්තා වසර 5ක් ඉවර වෙද්දි. ඊට පස්සේ මගේ අනිත් සහෝදරයන් ටික වසර 15 සම්පූර්ණ කළා. දැන් වසරකට කලින් විතර ඒකොල්ල සේවෙන් නික්මුණා. ඒ විදිහට තමයි උනේ. දෙස්ල සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට හමුදා සේවයට බැඳුනට පස්සේ සේවයෙන් ඉවත් වෙනවා නම් දඩයකට යටත් වෙන්නට ඕන නේද? ඇත්තටම සමහරව හිතනවා ඒ දේ එහෙම වෙන්න ඕනේ කියලා. නෑ, එහෙම දෙයක් නැහැ කැලුමයි. හැබැයි අපි හමුදාව තුලදී යම්කිසි වරදක් කරොත් සාමාන්‍යයෙන් සිවිල් පුද්ගලයෙක් අපේ සිවිල් නීතියට තමයි යටත් වෙන්නේ. සාමාන්‍යයෙන් හමුදාවක සේවය කරන ඕන කෙනෙක් නීති 2කට යටත් වෙනවා. එයා වරදක් සිදු කරොත් හමුදා නීතියටත් එයා යටත් වෙනවා. එයා රාජ්‍ය නීතියටත් යටත් වෙනවා. ඉතින් මේ නීති 2කටම යටත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හමුදා නිලධාරියෙක් වරදක් කරන්නේ හරි අඩුවෙන්. වරදක් කරන්න බයයි. ඒක ඔහුට වගේම සමස්ත හමුදාවට මේක කැලලක් වෙන නිසා. ඉතින් ඔහුගේ ජීවිතේ පුළුවන් තරම් ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන තමයි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඔය කියන ආකාරයේ දඩයකට අපි යටත් වෙන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කිසිම දඩයක් ගෙවන්න නැතුව අවුරුදු 5කට පස්සේ සේවය නිම කළා. ඔන්න දිස්නා හමුදාවෙන් එළියට එනවා. මෙතනින් පස්සේ දිස්නාගේ ජීවිතය ආයිත් වෙනත් මානයකට යනවා. ඔව්, ඒ මානෙට යන්නේ කියන්නේ කැලුමයි. දැන් හමුදා ජීවිතේන කතා කරේ මං කිව්වනේ අර ඔබ අහපු විදිහට පොඩි කාලේ ඉඳලා පොඩ්ඩක් කතිකත්වයට මේ දක්ෂතා තිබුණා. ඉතින් මං ඒ කතාව කියන්නද? හරි. 2001 වසරේදී මගේ අම්මා රැකියාවට යන අතරතුර මේ රූපවාහිනිය
මේ අවට තමයි එයාගේ රැකියා ස්ථානයේ තිබුණේ. ඉතින් ඒ අනතරතුර මේ යහළුවෙක් හම් වෙලා ජාතික රූපවාහිනියේ පොඩි අයදුම්පතක් එම කළා තිබුණා. මේ මගේ දුවගේ අයදුම්පතක් මේ මෙහෙම ළමා ශිල්පියු ගන්න වෙලාවක පොඩ්ඩක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ওই විදිහට මට කැඳවීමක් ලැබෙනවා 2001 වසරේදී ජාතික රූපවාහිනියේ. මම එතකොට පාසල් යනවා. මම දැරියක්. එතකොට මම 9 ශ්‍රේණිය වගේ තමයි ඉගෙනුම ලබන්නේ. ඉතින් ওই විදිහට ආපු අවස්ථාවෙන් මම මට ප්‍රයෝජනයක් ගන්න ලැබෙන අවස්ථාවක්. එතකොට මම ඒ ආපු අයදුම්පතට මට යන්නට ලැබිලා ජාතික රූපවාහිනිය මන් තිර පරීක්ෂණයට ගිහිල්ලා මං ළමා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ළමා ප්‍රවෘත්ති නිවේදිකාව බවට පත් වෙනවා කැලුම් අයියේ. ඔතන තමයි මම මුලින්ම ජාතික රූපවාහිනියට එකතු වෙච්ච අවස්ථාව. ළමා පුවත් නිවේදිකාවක් විදියට ජාතික රූපවාහිනියට ඇවිල්ලා ඉස්සෙල්ලම පුවත් කියද්දි මොනවද හිතුනේ? ඔව් මේ ඇත්තටම කියනවා නම් යා පුදුමාකාර සතුටක් දැනුණා. ඉතින් ඒක අර අමතර සතුටක්නේ. ඉතින් ඒක මේ දක්ෂතාවය මත තිබුණ සතුටක් ඉඳ මට හරිම සතුටක් ලැබුණා. පාසල නියෝජනය කරමින් කැස්බෑව හර්මන් මයිනර් විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නට. ඉතින් මාත් එක්කම සහෝදර ප්‍රවෘත්ති ඉදිරිපත් කරපු නිවේදක නිවේදිකාවන් අද රූපවාහිනි ශිෂ්ටය තුළ ඉතාමත් හොඳ ස්ථානවල සිටිනවා. ඉතින් නිහතමානීව ගොඩක් සතුටක් ආඩම්බරයක් දැනෙනවා ඒ ආපු ගමන් මග ගැන. ඉතින් ගොඩාක් සතුටුනා මං මුල්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළා දකිද්දි රූපවාහිනී තිරය තුළින්. මොකද ඒක අලුත් අත්දැකීමකින්ද මට කියාගන්න බැරි සතුටක් දැනුණා. අද වෙන විට ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියන් අතරින් දිස්නා ඉදිරියෙන්ම ඉන්නවා. මං හිතනවා එහෙමයි කියලා. මං ඒකයි කියන්නේ දිස්නේ දිදි දිස්නා ඉන්නවා කියලා. මේ දවස්වල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අත්දැකීම් ගැන කතා කළොත්, ඔව් ඇත්තටම කියනවා නම් ජාතික රූපවාහිනිය කියන්නේ වසර 40ක් පුරාවට අපි හැමෝටම සෙවන දෙන ස්ථානයක්. ඒ වගේම මම මේ මොහොතේදී කියන්නට අවශ්‍යයි ඔබ වැනි ජේෂ්ඨෙක් සහ ඔබ වැනි හොඳ සහෘදෙක් ළඟ මට මේ කරන කතා බහ ඉතාමත් වටිනවා. මේ මගේ පළවෙනි අත්දැකීම මේ ආකාරයට ගෙන යන. ඉතින් ඇත්තටම කියනවා නම් කැලුම් අයියා මම හිතන්නේ අර මම ඔබට කලින් කිව්වා වගේ මගේ නිවස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊට පස්සේ මගේ නිවස බවට පත් වෙන ජාතික රූපවාහිනිය. අදටත් මම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් ආචාර කරනවා ස්ථානෙට. ඉතින් මේ දවස්වල අපි ප්‍රවෘත්ති ගත්තොත් විශේෂයෙන්ම ජාතික රූපවාහිනිය ප්‍රවෘත්තිංශය ඉතාමත් හොඳ කාර්යමණ්ඩලයක් සිටින ස්ථානයක්. ඉතින් රූපවාහිනිය තිරෙන් ඔබත් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක් නිසා මේ දේ මම අමතෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් තිරෙන් දකින්නේ අපිව තමයි. නමුත් මේ පිටිපස ගොඩාක් කට්ටිය ඉතින් ඉන්නවා ලොකු වෙහෙස මහන්සියක් දරනවා. නමුත් ඉතින් නව තාක්ෂණයත් එක්ක ජාතික රූපවාහිනිය මුසු වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ මුසු වීම සිදු වෙමින් පවතිනවා. ඒවත් එක්ක තමයි ඉතින් මේ දවස්වල අපේ ප්‍රවෘත්ති ගලාගෙන යන්නේ. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනකොට දිස්නා නීති රීති ගොඩක් තියෙනවා. මම හිතන්නේ දෙවනි හමුදාව ඒක කියලා. දිස්නට අවශ්‍ය කරන හැමදේම දිස්නට කරන්න බෑ. අනිවාර්යෙන්. මම හිතන්නේ අද මේ කතාබහට එනකොටත් ඒ සඳහා දිස්නා අවසර ගත යුතුව තිබුණා. අනිවාර්යෙන්. ඒ අවසරය දිස්නට ලැබුණා. ලැබුණා. දිස්නට සාමාන්‍යයෙන් දැන් හිතෙන වැඩසටහන් වලට සහභාගි වෙන්න බෑ. ඇත්තටම කැලුම් අයියා ඒකත් මම හිතනවා මට හමුදා ජීවිතයෙන් ලැබපු අත්දැකීම. මට මේ මගේ වසර 5න් පස්සේ හමුදා ජීවිතේ මේ ලැබෙන අත්දැකීම මම මගේ හමුදාවේ ජීවිතයත් එක්ක මම බද්ධ කරගන්නවා. ඒ කියන්නේ මම එතනින් සමුදුන්නා එකට මම ඒක ඉවරයි මගේ හීන ඉවරයි කියලා එහෙම නැහැ. මම මැරෙන තුරාවට මේ ඒ හමුදා ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබ්බේ හැම අත්දැකීමක්ම ඉදිරියට තියේවි. එතකොට අර ඔබ පැවසූ ආකාරයට අපිට කැමති කැමති ආකාරයේ වැඩසටහන් වලට යන්න, කැමති කැමති ආකාරයට අඳින පළඳින්න, තැනකට ගිහිලා සතුටු වෙන්න, ඇත්තටම කියනවා නම් දෙපාරක් හිතන්න ඕනේ. ඒක බෑ කියන වචනටත් අදා මං හිතන්නේ ප්‍රවෘත්ති නිවේදකෙක් නිවේදිකාවක් කියන භූමිකාව විෂයක් ගත්තොතින් වෙන පැත්තක් ගත්තොතින් ඉතාමත් වෙනස්. විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන කෙනෙක් කියලා කියන්නේ රටේ වැදගත්ම තොරතුරු ටික ඉදිරිපත් කරන කෙනෙක්. ඉතින් එතකොට එයාගේ හැඩරුව, එයා අඳින පළඳින විදිය, එතකොට විශ්වසනීයත්වය මේ කියන හැම දෙයක් ගැනම බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ දිහා මේ ඔලුව අපි දිහා බලන් ඉන්නකොට ඒගොල්ලෝ හිතනවා. ඉතින් ඒ දේවලුත් එක්ක සමහර විට අපිට සතුටු වීමේ අවස්ථාවල් පොඩ්ඩක් අවම වෙන්න පුළුවන්. නමුත් ඉතින් එතන ඒ කැපකිරීමත් එක්ක අපිට ජීවිතේ ඉදිරියට ගෙනියන්න වෙනවා කියන එක තමයි මගේ නම් අදහස වෙලා තියෙන්නේ. අද වෙන විට දිස්නාගේ ජීවිතය ගෙවෙන්නේ කොයි විදියටද? ඇත්තටම කියනවා නම් අද වෙද්දී කියන්නේ කළුමයි මං මගේ
ගැන කිව්වොත් මම පළවෙනි වතාවට මං ගැන මම කියන්නේ ඔබේ වැඩසටහනේදී මම ඒ ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා නැවත වරක් ඔබට මේ අවස්ථාව දුන්නට මං හරි නිදහස් චරිතයක් මම මොන වෙලෙත් කැමති හරි සතුටින් ඉන්නට මට යාළුවෝ එක්කෙනෙක් කියලා නැහැ කැලුම් අයියා මට යාළුවෝ ගොඩාක් ඉන්නවා මං විශේෂිත කරගන්නේ නැහැ ඒකට හේතුව ඒගොල්ලන්ගේ හිතුවේ දෙය කියන එක ඉතින් ඒවත් එක්ක මම නිදහස ඉන්න වෙලාවට ගොඩාක් වෙලාවට මම ගීත අහනවා මම මේ පැරණි ගීත අහන ඉතාමත් ප්‍රිය කරන කෙනෙක් එතකොට සාමාන්‍යයෙන් ඉන්න දවසට නිදහස ඉන්න වෙලාවකට පොඩි නර්තනයේ යෙදෙනවා ඒවත් අමතක කරලා නැහැ ඉතින් ඒ වගේ ඉතින් ඉතාමත් සතුටින් මම මගේ දෙමාපියොත් එක්ක කාලෙ ගෙවාගෙන යනවා ඉතින් ඒක දෙයක් මගේ තාත්තා මීට අවුරුදු 8කට කලින් හදිසි හෘදයාබාධයක් දැක්කලා නැති වුණා. ඉතින් අම්මයි මමයි විතරයි දැන් පවුලේ ඉන්නේ. නමුත් මං ඇයවත් රැක බලාගෙන ඇයත් මාව රැක බලාගෙන ඉන්නා වගේ අපි දෙන්නට දෙන්නා ඉතාමත් ආදරෙන් සහ මේ ඇයට මම ගෞරවයක් දීලා මේ මගේ අම්මගේ කියන භූමිකාවත් එක්ක ඉතාමත් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ මේ කාලෙ වෙද්දි ගෙවාගෙන යනවා. අපි තියෙනවා රූපවාහිනී නිවේදක නිවේදිකා එකමුතුවක්. මේ හමුවේ දිස්න බොහොම ක්‍රියාකාරී ප්‍රබල සමාජිකාවක්. වසර 4කට කලින් තමයි මේ එකමුතුව බිහි කරේ. ඉතින් ඒකේ ඉන්නේ සමාජිකෙක් තමයි ඔබත්. ඉතින් මම හරිම සතුටුනා මේ යෝජනාව ගැන ආවට පස්සේ. ඉතින් ඇත්තටම කියනනම් ශේෂ්ත්‍රේ කොච්චරක් දුරට ආවත් ඉතින් ඒ දෙවන්තයොත් එක්ක මම හිතන්නේ මම තාමත් පුංචි කෙනෙක්. ඒ යෝජනාව ගිනාවෙත් තවත් රූපවාහිනියේ ඉන්න අපේ සහෝදර ප්‍රවෘත්ති නිවේදකේ කමිල ජයසේකර. ජයසේකර මේ වෙලාවේ මතක් කරන්නට උන ඉතාමත් ආදරෙන් ගෞරවයෙන්. ඉතින් ඔහු මේ ඇතුළු කණ්ඩායම තමයි ඉතින් මේ එකමුතුව බිහි කරන්නට හේතුනේ. මේකෙන් ඇත්තටම කියනවනම් කැලුම් අයියා මේ මමත් ඉතින් ඔබත් එක්ක කතා බහ කරාට අර ඔබ කිව්වනේ ඔබ දිනුම් ඇඳීමට එනවා කියලා අපි වේශ නිරූපණයකදී හම්බුණත් කැලුම් අයියේ කියාගෙන ඉතින් යනවා. ඉතින් හැබැයි ඒක නිකන් කතා කිරීමක් පමණයි. නමුත් දැන් මේ එකමුතුවෙන් පස්සේ මේ වසර 4ක් පුරාවට අපි ගෙවාගෙන ආපු මේ එකමුතුව තුලින් අපි දැන් ඒකල ඔබ අපි සහ වෙනත් නාලිකාවල සිටින අපේම සහෝදර නිවේදක නිවේදකන් දැක්කහම පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. ඔවුන් දැක්කහම අපි කියන නිකන් අර වව් එකක් එනවා අපිට. ඒ තරම් සතුටක් තියෙනවා සහ අපි අපේ දේවල් අපි හිතමු උපන්දිනයකට සුබ පතනවා නැත්නම් ඔවුන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවකදී විශේෂයෙන්ම මේ සතුට විතරක් නෙමෙයි දුක හිතෙන අවස්ථාවලදී පවා දැන් අපි අපිට ඉන්න තැනක් මේ රූපවාහිනී නිවේදක නිවේදිකා එකමුතුව තුලින් හැදුවා. ඉතින් ඒ හින්දා හරි සුන්දර තැනක් ඒක. මොකද ලංකාවෙම ඉන්න නාලිකාවල නිවේදක නිවේදිකාව එකම තැනකට එකම ගෲප් එකකට ගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. දිස්නාකි තව තියෙන අපි නොදන්න දක්ෂතාව මොනවද? මම දන්නවා එක දක්ෂතාවයක් දිස්නා බොහොම දක්ෂයි පරිගණක ආශ්‍රයෙන් කරන නිර්මාණවලට. ඔව් කැලුම් අය ඇත්තටම කියනවනේ මම එහෙම දෙයක් කරොත් ඔබ මේ මගේ විතරක් නෙමෙයි අපේ දැන් ඔය කිව්ව එකමුතුවේ ඕනම කෙනෙක්ගේ සතුටු දෙයක් තිබුණොත් මුලින්ම අපි කියන්නේ බලලා මැසේජ් එකක් දාන්නේ ඔබ තමයි. ඒක අර මල් මිටක් එක්කෙන ඒ මැසේජ් එක අපි බලාපොරොත්තු වේ වෙලාම ඉන්නවා. දැන් ඒක නැති වුණත් කැලුම් අය ලංකාවේ නැද්ද නැත්නම් කැලුම් අය අසනීප වෙලාද මේ වගේ ඔබ ගැන ඇත්තටම කියනවනම් අපි තැවෙනවා. ඉතින් එතනදී මේ අපි ඉන්න එකමුතුවේ කාගේ හරි හෝ වන්දිනයක් නැත්නම් අපි හිතමු අපේ එකමුතුවේ මොන හරි අවස්ථාවක් අපි ඡායාරූපගත කරොත් ඒ ටික එකතු කරලා ලස්සන වීඩියෝ එකක් හදන්න පුළුවන්. ඉතින් ඔබත් අහනවා කොහොමද දිස්නා මේක කරන්නේ මේ කියලා. කියන්නේ ඒක ලොකු දෙයක් නෙමෙයි වුණත් ඔබ ඒකට වටිනාකමක් දීලා ඒ පින්තූර ටික එකතු කරලා පොඩි අකුරු පේලියක් ලියලා ඉතින් අපේ එකමුතුවට මේ එකතු කරනවා. ඉතින් ඒකත් මට තියෙන දක්ෂතාවයක් කියලා මමත් හොයාගත්තේ මේ දුරකථනෙත් එක්කම මේ ගැවසීමත් එක්ක තමයි. දිස්නාගේ අනාගත බලාපොරොත්තු මොනවාද? අනාගත බලාපොරොත්තු කියලා කියන්නේ කැලුම් අය සාමාන්‍යයෙන් මම ඉදිරිය ගැන ගොඩක් හිතනවා. අපි කියන්නේ මං ප්ලෑනින් වලට යන කෙනෙක්. ඉතින් මගේ ජීවිතේ මම මෙතෙක් කල් ගෙවපු ජීවිතය ගුවන් හමුදා ජීවිතය ඊට පස්සේ ජාතික රූපවාහිනියට එකතු වීම මේ හැම දෙයක් එක්කම ඉතාමත් සතුටටපත් වෙනවා. ඉතින් දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මගේ භූමිකාව යන්නේ ජාතික රූපවාහිනිය තුළ. ඉතින් ජාතික රූපවාහිනියට සහ සමස්ත ඒ ප්‍රවෘත්තිංශයට එතකොට සහ මගේ පවුලට මේ ඉතාමත් හොඳ අභිමානයක් ගෙන දෙනි. මගේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මොකද කොයි තැනට ගියා වුණත් මම හිටපු තැන සහ ගෞරව කරන තැන මේ ගුවන් හමුදාව. ඉන්පසුව ජාතික රූපවාහිනී මේ දෙක ගැන මම පොඩ්ඩක් කල්පනා කරනවා දෙයක් කරන්න යද්දී. මොකද අපි අර ඔබ කිව්ව ආකාරයට ඔබත් එහෙමයි අපි කැමරාවකින් දකින පිරිසක්. ඉතින් අපි දිහා බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒතනදී හොඳ වගේම අපේ වැරදි දකින්නත් පුළුවන් ඕනට. ඉතින් පුළුවන් තරම් වැරදි අවම කරගෙන හොඳ පතුරවගෙන තමයි ඉදිරියට ජීවිතේ ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතය තුළ. ජාතික රූපවාහිනියෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න සිහින මවන යුවතියන්
තරුණයින් දහස් ගණනක් අපේ රටේ ඇති. එහෙම හීනමවන අයට ඔබට දෙන්නට තියෙන අවවාදය මොකක්ද? මට දෙන්න තියෙන එකම උපදේශය තමයි, උපදේශයක් කියලා කියන්නේ මේක මේ ඉල්ලීමක් කියලා කියමු. ඇත්තටම කියනවා නම් සමහරු හිතන පුළුවන් කැලුම් අය දැන් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් හින්දා පිටපතක් තියෙනවා නැත්නම් කොලයක් තියෙනවා මේක දිහා බලාගෙන ගිරවෙක් වගේ කියවන්න විතරනේ තියෙන්නේ, ඕක අපිට කරන්න පුළුවන් කියලා තිර පරීක්ෂණයකට ඉදිරිපත් වෙනවා. නමුත් ඒ දේ නෙමෙයි ප්‍රවෘත්තියක් තුළ තියෙන්නේ. ඉතින් ප්‍රවෘත්ති නිවේදකෙක් නිවේදිකාවක් වුණාම එදිනෙදා කොහොමද රටේ වෙන තොරතුරු, එතකොට මොන වගේ දේවල්ද දැන් ලංකාවේ විතරක් නෙමෙයි විදේශ රටකුණත් මොනවද වෙලා තියෙන්නේ කියලා අපි කියනවා නිකන් නිතරම අපි ඒ ගැන අප්ඩේට් වෙලා ඉන්න ඕනේ. ඉතින් මේ දේවලුත් එක්ක අර ඔබ කිව්වා වගේ ශේෂ්ත්‍රයට එද්දි දැන් ගොඩක් ඉන්න අය හොයන්නේ ඉතාමත් ඉක්මනින් මේ අපි කියන්නේ ෂෝට්කට් හරියටම හරි ජනප්‍රිය වෙන්න. ඉතින් මේ මේක බලාගෙන කැමරා විදිහට ආවහම යාගේ පැවැත්ම අඩුයි. දැන් අද එක තැනක ඉන්නවා නම් හෙට වෙන තැනක, තව ඊට පස්සේ හෙට තව තැනක. ඉතින් මේ වගේ අර අත්ෙන් අත්තට යනවට වඩා එකම තැනක ඉඳලා ජීවිතේ ඉදිරියට ගලාගෙන යන තමන්ගේ මාධ්‍ය ජීවිතේ ඉදිරියට ගලාගෙන යන තීරණ නම් හොඳයි. ඉතින් ඒ හින්දා මේකට දක්ෂකම වගේම කැපවීම අවශ්‍යයි, උනන්දු අවශ්‍යයි, සහ ඒ පවත්වා ගැනීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ගොඩක් අයට නැත්තේ මේක මේ ශේෂ්ත්‍රයට ආවට පවත්වා ගැනීම ඉතාමත් අඩුයි. ඉතින් ඒක දිගට කන්ටිනියු කරගෙන යෑම තමයි ගොඩක් දුරට වැදගත් වෙන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් දක්ෂතාවයත් අවශ්‍යයි, ඒ වගේම අර කැපකිරීමත් තියෙන්නට ඕන. ප්‍රවෘත්ති නිවේදකෙක් අනිවාර්යයෙන්ම කියවිය යුතු, අතට අහුවෙන ඕනම දෙයක් බලලා දැනුවත් විය යුතු, තමුන් රටේ තුටේ නැත්තම් ලෝකයේ දේවල් පිළිබඳව මැනවින් අධ්‍යයනය කළ යුතු කෙනෙක් කියලා දිස්න විශ්වාස කරනවා. අනිවාර්යයෙන් මේ වචන ටිකට මට එකතු කරන්න තව වචනයක් නැහැ කියලාමයි ඔබ කිව්ව හරියටම හරි. දිස්න අද බොහොම හැඩයි. එහෙමද? හරි ලස්සනයි. කවුද අද මේ වැඩසටහන් දෙද්දි දිස්නව හැඩගැන්නුවේ? මාව හැඩවැඩ කරේ අද තිබිරි ගැසෑය සැලොන් අවරාහි තුෂාරද සිල්වා මහත්මිය ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලය. මම උදෙන්ම මං ඒ කිව්ව වෙලාවට එතෙන්ට ගියා. ඉතින් ඇය ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලය මට ඉතාමත් හොඳ අවස්ථාවක් ඇත්තටම ලබා දුන්නා. මොකද පළවෙනි වතාවට තමයි මම මේ විදිහට හැඩ ගැන්නුනේ. මොකද ඔබ දන්නවා ප්‍රවෘත්ති නිවේදකයෙක් නිවේදිකාවක් විදිහට අපිට ගොඩාක් ෆැෂනබල් දේවල් වලට යන්න බෑ. මටත් අද හිතා ගන්න බැරි වුණා මේ ඉන්නේ මමද කියන එක. මොකද ඒ තරම් ඇය මේ ඉතාමත් ලස්සනට මගේ මේකප් එක, මගේ හෙයාර් ස්ටයිල් මේ හැම දෙයක්ම කරේ සරවන් අවරයිකෙන්. ඉතින් මං ස්තුතියි ඔබ ඇතුළු කාර්ය මණ්ඩලයට මට මාව මේ විදිහට ලස්සන කරාට. මතක් කරනවා මේ වෙලාවේ තාරුණ්‍යට ඉඩක් මේ කතා බහ සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන ප්‍රමුඛතම වාණිජ බැංකුව විප්‍රගතියේ සහකරු හැට් නැෂනල් බැංකුව අපේ රටේ තරුණයින් තරුණීන් වෙනුවෙන් හඳුන්ලා දීලා තියෙනවා විශේෂිත ගිණුම HNB Youth. ඉතින් මේ ගිණුම පිළිබඳවත් ඔබේ අවධානයට යොමු කරනවා. තවමත් මේ ගිණුම විවෘත කළ නැත්නම් ඉතාමත් ඉක්මනින් මේ ගිණුමක් විවෘත කළ මේ ගිණුමේ ප්‍රතිලාභත් විඳින්න කියලා ඔබ ආදරෙන් අපි ඔබට මතක් කරනවා. මම දිස්නට පුංචි තිලිනයක් අරගෙන ආවා මේ කතා බහ මතක් කරන්න. මේ පුංචි තිලිනය බාර ගන්න බොහොම පුංචි දෙයක්. බොහොම ස්තුතියි. මං හිතන්නේ මගේ ජීවිතේ අමතක නොවන තිලිනයක් බවට පත් වෙයි. වගේම කැලුම්මයි බොහොම ස්තුතියි මට ඔබගේ නාලිකාවේ මේ අවස්ථාව ලබා දුන්නට. ඒ වගේම ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම ওই හිනාව ওই රූපේ අපිට දකින්න ලැබෙන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දිස්නාගේ අනාගත බලාපොරොත්තු අපේක්ෂාවන් ඊයවරින්ම ඉටු වේවා. තෙරුවන් සරණින් ඔබට රටට තවදුරටත් වැඩදායී මෙහෙවරක් කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.